අයිබෝවන් අනෝජ අක්කේ අයිබෝවන් නදීර හැම දිනාටම අයිබෝවන් ඉතින් අක්කේ අද අක්කව හම්බෙන්න එන්න කලින් මේ වැඩසටහන එන්න කලින් මට පොඩි අවස්ථාවක් හම්බුණා මගේ පැරණිම මිත්‍රයෙක් හම්බෙන්න මම මට ඒ කියන්නේ එක වසරේ ඉඳලා මාත් එක්ක ඉගෙන ගත්ත යාළුවෙක් මට අද හම්බුණා අවුරුදු 35කට විතර පස්සේ ඉතින් හරි සතුටුයි මට හැබැයි ඒක පිටි ඒ හම්බවීම සතුටක් නමුත් එයාගේ කතාව ඇහුවම ඊට වඩා ලොකු ඛේදවාචකයක් මම ඒක අක්කගෙන් අහන්න කියලා වම උත්තරයක් බලාපොරොත්තු වෙන. ඇත්තටම මේකට මට අවශ්‍යයි උත්තරයක් අක්කගෙන්. ඔහුගේ අම්මා හෙදියක් තාත්තට තියෙනවා රත්තරන් බඩු කඩයක්. ඔහු හොඳයි ශිෂ්‍යත්වයේ පාස් වුණා, ඕ ලෙවල් හොඳට සමත් වුණා, ඒ ලෙවල් හොඳට සමත් වුණා. ඔහු ප්‍රමුඛ පෙළේ පාසලකට ගියේ. පස්සේ එංගලන්තයට යව්ව ඔහුව වැඩිදුර අධ්‍යාපනය සඳහා. ඔහු මම දන්න කාලේ ඉඳලම ගේම්ස් කම්පියුටර් ගේම්ස් ගහන්න පුරුදු වෙලා හිටියා. පස්සේ දැන් මේ මොහොත වෙනකොට ඔහු මානසික වෛද්‍ය ආයතනයෙන් ප්‍රතිකාර ගන්නවා. ඒ කියන්නේ ඔහු ඇඩ්මිට් වෙලා ප්‍රතිකාර ගන්නවා මේ මොහොත වෙනකොට. ඒ තත්ත්වෙට පත් වෙලා ඊට පස්සේ අවුරුද්දකට කලින් විවාහ වෙලා තිනවා. ඒකත් කඩා කප්පල් වෙලා. ඉතින් මම කතා කරාම මට දැනෙච්ච දේ තමයි ඔහු නොකිය කියනවා මේ අර අම්මා තාත්තා බලාපොරොත්තු වුණු අර ඉලක්කෙට. ඔව්. ඒ කියන්නේ දොස්තර කෙනෙක් වෙන්න තිබ්බ හීනයට යන්න බැරි වුණා. මම ඒකෙන් අසාර්ථකයි කියලා. අභ්‍යන්තරික පශ්චාත්තාපය වෙනවා මේ මට බැරිවීම සම්බන්ධව. මම ඒක හින්දා වචනෙකුත් එයාට මට ওই කතාවෙද්දි මං හිතාගත්ත මේ සයිබොග් කෙනෙක් එයා ඇත්තටම. දැනටත් කරන්නේ බෙහෙත් අරන් ගිහලා ගේම් ගහන එක. ඒක පැය 24 වැඩි ප්‍රමාණයක් ගේම් ගහනවා. ඇත්තටම අක්කේ මේකට හේතුව මොකද්ද? දැන් ඔයා කියනවා වගේ කේස් ස්ටඩිස් ගොඩාක් තියෙනවා මට කියන්න පුළුවන්. නමුත් ඒ ඔක්කොම කියාගන්න බෑ. දැන් මෙතෙන්දී දැන් ඔයා කියපු කතාව මල්ලි මේක හැටියට මට තේරෙන්නේ සමහර විට දැන් අර අම්මා හෙදියක්නේ. දැන් එතකොට තාත්තා ව්‍යාපාරිකයෙක්නේ. අපි මේ අනන්‍යතාවයන් ගැන අපි බොහෝ වැඩසටහන්වල කතා කරලා තියෙනවානේ. දැන් සමහර දෙමව්පියන්ගේ මේ හැමෝ ගැනම නෙමෙයි සමහර දෙමව්පියෝ ඉන්නවා තමන්ට යාගන්න බැරි වෙච්ච තැනට දරුවන්ව අරන්ගෙන යන්න උත්සාහ කරන. මම හෙදියක්නේ, මගේ දරුවා මන් දොස්තර කෙනෙක් කරන්න ඕනේ කියලා හිතාගෙන ඒ දරුවා පුළුවන් තරම් ටියුෂන් වලටයි පන්ති වලටයි ඇදගෙන යනවා මිසක්කා අර අපි අපේ මුල්ම ප්‍රෝග්‍රෑම් එක අපි කතා කරා මේ චිත්ත වේග පිළිබඳව, චිත්ත වේග බුද්ධිය පිළිබඳව. මේවා ගැන කිසිම අවබෝධයක් නැතුව අර IQ එක පස්සේ විතරක් දුව ළමයාව අරගෙන යන්න හදන තැන. දැන් ඔය වගේ තියෙන සල්ලිත් වියදම් කරලා සමහරට ගෙවල් දොරවල් විකුණලා පිටරට යවපු මේ යුනිවර්සිටීස් වලට නැත්නම් මෙඩිකල් කොලෙජස් වලට යවපු ළමයි ගොඩාක් ආපහු ලංකාවට ඇවිල්ලා තිනවා බාගෙදි අතහැරලා අර වියදම් කරපු සල්ලි සියල්ලම වතුරේ ගිහිල්ලා ඇවිල්ලා තිනවා. දැන් අම්මලා අඬා අඬා ඇවිල්ලා මට ওই ප්‍රශ්න කියනවා. මම තව හොඳ කතාවක් කියන්නම්. මෙතෙන්දිත් එක්තරා අන්දමකට ඕක ඊගෝ එක. මගේ දරුවා මෙහෙම වෙන්න ඕනේ. මගේ දරුවා මේ වගේ තැනකට යන්න ඕනේ. මේ වගේ ගෙවල් දොරවල් අරගෙන මේ වගේ පවුලකින් කසාදයක් බැඳගෙන මෙන්න මෙහෙම තමයි ඉන්න ඕනේ කියලා දෙමව්පියෝ හදාගන්නවා දරුවාගේ අනාගතය පිළිබඳ ප්ලෑන් එක. සමහරට ළමයට ඕනේ ඒක නෙවෙයි. දැන් මතක ඇති උගලන්ට මං කිව්වා තිමුති වීරත්න අයියා මට චිත්‍රපටයක රඟපාන්න අඬ ගන්න මගේ තාත්තගෙට ඉඩ දුන්නේ නැහැ. ඉතින් ඒ වගේ දැන් අන්තිමට වෙන්න මට තිබ්බේ කලා හැකියාවන්. හොඳ වෙලාවට කොහෙන් හරි කැරකිලා ඇවිල්ලා මං ඉතින් පාත්තිකට වැටුණා. එතකොට දැන් මේ වගේ ඒ දරුවන්ට තියෙන හැකියාව අඳුනා ගන්න නැතුව දෙමව්පියන්ට ඕන තැනට ගෙනියන්න උත්සාහ කරන එක විශාල ඛේදවාචක වෙලා තියෙනවා. මේ රටේ දරුවෝ, තරුණ දරුවෝ හරි හොඳ ළමයි, මේ යන් ළමයි, ඒ අයට වෙලා තියෙන වින්නෙහි දෙමව්පියන්ට තේරෙන්නේ නැහැ. මම කියන්නම් මල්ලි තව කතාවක්. මේ අහගෙන ඉන්න අයට මේවා අවබෝධ වෙයි. එතකොට මේ මොනවද අපි කරන්නේ කියන එක. මට වරක් කතා කරා ඒත් අම්මා කෙනෙක්. එයා කිව්වා මට PhD තියෙනවා, මොනවද මොනවද අධ්‍යාපන සුදුසුකම් ගොඩාක් කිව්වා. මම ඉංජිනේරුවෙක්, මගේ මහත්තයත් ඉංජිනේරුවෙක්. අපි දෙන්නා මේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඉතා උසස් තැනක ඉන්න දෙන්නෙක්. දැන් පටන් ගත්ත වෙලේ ඉඳලා එයා දැන් අර තමන් ගැන, තමන් ලබාපු අධ්‍යාපන සුදුසුකම්, ගෙවල් දොරවල්, යාන වාහන මේවම සෑහෙන්න මාත් එක්ක කිව්වා.
කියලා ඉඳගෙන කිව්වා. ඒතර මං කව ඔව් ඒ කොමහරි දැන් මොකද්ද ඔබතුමියගේ ප්‍රශ්නය කියලා. ඒතර කිව්වා අපිට ඉන්න එකම එක පුතයි අපිට ඕනේ එයාත් හොඳ උගතෙක් වෙනවා දකින්න. අපි දෙන්නම හරි උගත්නේ. ඉතින් මට ඕන අපිට ඕනේ අපි දෙන්නට ඕනේ මෙයා හරි උගතෙක් වෙන. නමුත් මේ ළමයා කරන්නේ අර ඔයාගේ යාළුවා කරපු දෙයමයි කම්පියුටර් ගේම්ස් ගගා කාමරේට වෙලා ඉන්නවා. දෙමෝපිය ආවත් එළියට එන්නේ නැහැ. මේ ළමයා කිසිම ඉගෙන ගැනීමේ පැත්තකට මනස යොමු කරන්නේම නැහැ. දැන් ගේම්ස් ගගා ඉන්නවා. ඊට පස්සේ ඔන්න වැඩමුළුවට දරුවා එක්කන් ආවා. අනේ අවුරුදු 16 විතර දරුවෙක් මට තාම මැවිලා පේනවා. ඒ දරුවා ආපු හැටි අර රොබෝ කෙනෙක් ඇවිදගෙන එන එක මෙන්න මෙහෙම ආවේ. නිකන් රොබෝ කෙනෙක් ඇවිදිනා වගේ නිකන් හැංගීම් දැනීම් මුකුත් නැති මේ බ්ලැන්ක් ෆේස් එකක් එක්ක නිකන් ඇවිදින්නෙත් නිකන් අර අපි රොබෝස්ලා ඇවිදින හැටි දකින්න වනේද කකුල්වත් නවන්නේ නැතුව මෙහෙම යන. ඔහුම ආවේ. මට නිකන් පපුව ඇත්තටම මට සීතල වෙලා ගියා. ඒ දරුවා දැක්කහම මං ඉතින් බොහොම හොඳට hina වෙලා පෙන්නන්න නැතුව අමුත්ත පෙන්නන්න නැතුව ළමයාව සාදරයෙන් පිළිගත්ත පන්තියට. දැන් පටන් ගත්ත දවසෙත් නම ඇහුවමත් මෙහෙම අපි නිකන් වෙන නමක් කියමුකෝ අපි. චිරාත් කියලා කියමුක ඒ දරුවගේ නම. නමකද චිරා. ඔහොම එතන එහාට දැන් අනිත් අය ඉන්ට්‍රඩියුස් කරන මේ අතන එහාට කතා වචනයක් කියන්නේ මෙහෙම බූම් මගෙන ඉන්නවා. මං අපි පුෂ් කරන්නේ දරුවන්ට හිමින් විවෘත වෙන්න දෙනවා. අපි මුකුත් නැති වෙනකොට මං කිව්වේ අර ළමයි 3-4 දවස් වෙනකොට මාත් එක්ක යාළුනා කියලා. මේ දරුවත් අර විදිහටම යාළුනා. මට කියනවා ආන්ටි අම්මලා අමයි තාත්තයි දෙන්නම ඉංජිනේරු තියෙන ඔක්කොම කොන්ට්‍රැක්ට්ස් අරගෙන සයිට්ස් වල අතන මෙතන උදේ පාන්දර යනවා. එතකොට මම නිදි. මෙතන ගෙදර වැඩ කරන මිනිස්සෙක් ඉන්නවා ගෑනු කෙනෙක් සහ මට ඩ්‍රයිවර් කෙනෙක් දීලා තියෙනවා වාහනයක් එක්ක. ඒ දෙන්න විතරයි මාත් එක්ක මුළු දවසම ඉන්නේ. අම්මයි තාත්තයි ගියාට පස්සේ මම ඇහැරෙන වෙලාවට කෑම මේස උඩ කෑම ටික තියනවලු. එතන ලියුමක් ලියලා තියෙන එයා ගිහින් තියනවලු. කෑම ටික තියනවා, මෙන්න සල්ලි තියනවා, මෙන්න වාගේ ටියුෂන් ෆීස්, මෙන්න මෙතෙන්ට ඔයා යන්න ඕනේ, මේ 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 වෙලාවල් වලට යන්න ඕනේ, කෑම කාලා ඩ්‍රයිව් එක යන්න කියලා ලියුමක් තියනවලු. දැන් මෙයා මේක බලලා ඔන්න ලෑස්ති වෙලා යන්න සූදානම්කොට දැන් අම්මගෙන් කෝල් එකක් එනවා. මේ දරුවා මට කියපු ඒවා. එයා අම්ම කියන්නේ අර ටිකම තමයි. දැන් ඔයා සල්ලි ටික ගන්න, මෙතෙන්ට යන්න, මේකට දෙන්න, මේකට දෙන්න, මේ පන්තියට යන්න, ඔය කොහොම ඩීටේල්ස් ටික කියලා අන්තිමට I love you baby කියලා එකක් දෙනවලු. දැන් එතකොට මේ උම්මා එක දන්නේ කවුද? මොබයිල් ෆෝන් එකනේ දෙන්නේ උම්මා එක. දැන් මේ දරුවගේ කනේ තියෙන මොබයිල් ෆෝන් එකකින් තමයි එක එක එන්නේ I love you baby. එතකොට මේ අම්මගේ තාත්තගේ උණුසුමක්වත් මේ දරුවට හම්බ වෙන්නේ නැහැ. මට කියනවා අර වැඩ කරන මිනිස්සයත් එක්ක මම මොනවා කතා කරන්නද ආන්ටි? ඒ මිනිසර මිලෝදියක් තෙරනේ එයාට දන්නේ මට කණ්ඩු වෙලා දෙන්න විතරයි. ඉතින් මම පන්ති යන්නේ එකයි, ගෙදර ආපුවා මට කරන්න දෙයක් නැහැ. මම පුරුදු වුණා කෝ ගේම්ස් ගහන්න. දැන් මට ඒ පුරුද්ද අතහැරගන්න බෑ. මට ඉන්නේ එකම යාළුවා මගේ කම්පියුටර් එක. ඔන්න දරුවා කියපේ. දැන් මං කල්පනා කරනවා දරුවාද වැරදි, දෙමෝපියන්ද වැරදි. කවුද වැරදි? දැන් මෙන්න මේක අපි හැමෝම හිතන්න ඕනේ. දැන් දරුවෙක් උපදුනහම ડોක්ටර් ඒ බබාව අරගෙන අම්මගේ පපුව උඩ තියනවා. අම්මගේ හෘද ස්පන්දනය තමයි දරුවට ඉස්සෙල්ලාම දැනෙන්නේ. ඒ නිසා තමයි මටත් මතකයි මං හරි ආසයි පුංචි කාලේ මෙහෙම අම්මව බදාගෙන මෙහෙම මගේ මූණ තියාගෙන ඉන්න. මට තාම මතකයි ඒක. ඇයි ඒ හෘද ස්පන්දනය තමයි අපට ඇහුනේ. ඒක තමයි අපිට ඕනේ. ඒ උණුසුම තමයි අපිට ඕනේ. දැන් මේ කාලේ නම් වැළඳ ගැනීම ප්‍රශ්නයක් වෙලා තියෙනවා කොරෝනාව නිසා. මම මේ කතා කරන කාලේ ගොඩක් කලින්. හරි. එතකොට වැළඳ ගන්න බැරි වුණත්, වැළට යන දෙමව්පියන්ට වුණත් එහෙම ෂුවර් නැත්තම් වැළඳ ගන්න නැති එක හොඳයි මේ දවස්වල. නමුත් ඒ දරුවව හදවතින් වැළඳගෙන කතා කරන්න පුළුවන්නේ. දුරස්ථභාවයේ තියාගෙන කතා කරන්න පුළුවන්නේ. ඒ දරුවන් පිළිගන්න පුළුවන්නේ. දැන් ගොඩක් වෙලාවට කියන්නේ මොකද්ද? ඇහැරලා හිටියත් දෙමව්පිය ගෙදරින්ලාට හිටියත් අනේ දරුවා මේ ආපු වෙලෙ ඉඳන් කච කච ගාලා ඔයාගේ ප්‍රශ්න කියන්න එපා. I'm very tired. Give me some time. ඔහොම කියනවනේ. මට වෙලාව දෙන්න, මට මහන්සි වැඩි. එන්නේ rejected feeling එක. කෙනෙකුට ඕන දෙයක් සමහරට ගන්න පුළුවන්. අර තමන්ව ප්‍රතික්ෂේප කරන හැඟීම ගන්න හරි අමාරුයි. මෙන්න මේක හුඟක් වැඩි හිටියෝ පොඩි දරුවන්ගේ තේරුම් ගන්න.
ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න මට වඩා අපිට වඩා ඉහළට යන්න ඔන්න ඕක තමයි කියන්නේ අනෝජක්කේ ඔව් මම මේ කතාව මගේ මිත්‍රයාගේ කතාව සහ අක්කා මේ කියන අක්කගේ අත්දැකීම් ටික අහගෙන ඉදදී මට හිතුණ දෙයක් තමයි දැන් මටත් ඉන්නේ දුවෙක්නේ ඔව් අවුරුදු දෙකක දුවෙක් ඉන්නේ එතකොට මම කැමති ශාස්ත්‍රය සහ මම ඉගෙන ගත්ත ශාස්ත්‍රය තමයි චිත්‍රපටි එතකොට මගෙත් ආසාව තියෙන්නේ මේ දුව කොහොම හරි කරලා චිත්‍රපටි කාර්යයක් කරන්න ඩිරෙක්ටර් කෙනෙක් හෝ ඒ ආසන්න කාරණයක් එතකොට අක්කේ ඒකත් ඒ අර්ථයෙන් බැලුවම වැරදි නේද දැන් වැරදි කියනවට වඩා මල්ලි දැන් හරිද වැරදිද කියන එක ඇඟිලි දික් කර කර ඉන්නවට වඩා දැන් මම ඕක මං හිතන්නේ මීට පෙරත් කිව්වා බිලියන 700කට වැඩිය ඉන්න මේ ලෝක ජනගහනයේ හැටියට හිටියට මේ තම් ප්‍රින්ට් එක ඒ කියන්නේ ඇඟිලි සලකුණ එක වගේ තියෙන දෙන්නේක් නැහැ කියනවනේ එතකොට ඔයා විදිහමද දුව හිතන්නේ ඔයාගේ දේද දුවට කරන්න ඕන එහෙම නැත්නම් එයාට කුසලතාවයේ තියන්න එයාට කරන්න පුළුවන් වෙන දෙයක් තියෙනවද දැන් බලන්න මගේ දුව සිනමාවට ඉන්ට්‍රඩියුස් වුණත් එයා කළේ නැහනේ මුලිකද චිත්‍රපටයක් සහ ටෙලි නාට්‍යයක් කළා මට බෑ මට මේ මේක හරියන්නේ නැහැ කියලා ගිහිල්ලා අද ඇයි ව්‍යාපාරිකයෙක් වෙලා තියෙනවා ව්‍යාපාරිකාව ඉතින් එතකොට මම ඒ දුවව නිලියක් කරන්න හැදුවොත් හරියනවද ඒකට එයා කැමති නැහැ ඇය කැමති නැහැ ඒ මගේ දුව ඉතින් අපි හිතන්නේ මගේ දරුවා මං කැමති දේ කරන්න ඕනේ මං ගිය ෆීල්ඩ් එකේ යන්න ඕනේ අන්න ඔතන තමයි අපිට වැරදිච්ච තැන මල්ලි ගොඩක් වෙලාවට ඉතින් මේක තමයි අපි තේරුම් ගන්න ඕන තැනත් දරුවා මම නෙමෙයි මගේ අම්මා තාත්තා මම නෙමෙයි ඒ තවත් පුද්ගලෙක් එන්නේ මේ පුද්ගලභාවයට ගරු කරන්නේ කොහොමද මේක චිත්ත වේග බුද්ධිය පිළිබඳව අපි පුදුම දැනුවත් වීමක් දැනුවත් වෙන්න ඕනේ දැන් මෙතෙන්දී අපි දෙමව්පියන්ගේ පැත්තෙන් කතා කරේ ඇයි දරුවන්ගේ පැත්තෙනුත් නැද්ද දේවල් කෙරෙන්න දැන් පුංචිම දරුවන්ට හරි වැරද්දක් කරනවා මේ අවුරුදු දෙකේ තුනේ ළමයින් මේ ඊයේ පෙරේදා මේ මේ බඩුවගේ ගන්න මේ කඩේකට ගියාමත් මේ පොඩි දරුවට ෆෝන් එක දීලා මේ හරි චූටි වැටි වැටි ඇවිදින් දරුවට ෆෝන් එක දීලා අම්මයි තාත්තයි බිස්නස් කරනවා ඉතින් මං මට බලා ඉන්න බැරි තැන මං කෝ අනේ මේ කරන්න එපා මේ පොඩි දරුවෙකුට කියලා මට අදාළත් නැහැ නමුත් අර දැක්කව නොකියත් බැරි හින්දා මං කෝ මේක හරි නරකයි මේ දරුවට කියලා මං ඒ වෙලෙත් කියලා එතකොට අපි කියමු දැන් දරුවෙක්ට මේ දේ වුණා කියලා නොදැනුවත් කමින් ඇබ්බැහියක් වුණා කියමු ඔය ඒ ඇබ්බැහි වුණු දේවල් ලොකු වෙනකොට අඩු ගානේ අවුරුදු 15 16 වෙනකොට දරුවොත් ඉගෙන ගන්න ඕනේ මේ දැන් ඕන තරම් දේවල් තියෙනවානේ අපිට මේ වෙන ව්‍යසනයන් දකින්න දැන් මේ වගේ කතා කරන අයද දැන් ඉස්සර වගේ නේ මම හැමදාමත් කියනවා දැන් සමාජ මාධ්‍ය ජාලාවසේ ඕන තරම් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා මේක මට හොඳයිද දැන් චන්න මට හොඳ දෙයක් කිව්වා මේ මේ වැඩසටහන පටන් ගන්න කලින් එතෙන්දි චන්න කිව්වේ සිංගප්පූරුවේ මිනිස්සු බොහෝ දෙනෙක් කණ්ණාඩි දානවලු. ඒකට හේතුව ඔවුන්ට අර ඈත අනන්තය. ඒ කියන්නේ අනන්තය පේන්නේ නැහැ කියලා ඇත්තනේ. දැන් සිංගප්පූරුවේ බිල්ඩින් 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 බිල්ලි අනන්තය කොහෙද මේ ළඟනේ පේන්නේ. දැන් මේ ළඟ පේනකොට ඒගොල්ලන්ගේ ඇස් හැදෙන්නේ ඔය හිර හිරේ ගොඩක් කල් ඉන්න අයගෙත් ඇස් පෙනීම දුර්වල වෙලා යනවනේ. ඒ වගේ මේ ඇස් හැදිලා තියෙන්නේ ළඟ පේන. හරි? ඒ ඒ එතකොට ඒගොල්ලන්ට ඈත දුර පේන්නේ නැහැ. ඒ තරම් තමන්ගේ දැසට බලපානවා. ඊළඟට උක මොලේට බලපානවා ඉතාම නරක විදිහට. වම් මොලේ පැත්තට බර වෙලා අපි සිම්පතටික් නර්වස් සිස්ටම් එක අනුවේගී ස්නායු පද්ධතිය පැත්තට බර වෙලා ඊට පස්සේ ඒවා අපේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට හානිකර තත්ත්වයක් ඇති වෙලා මනසට හානි වෙලා දැන් ඔයාගේ යාළුවා දැන් මානසික රෝහලේ කිව්වා. දැන් මෙතෙන්ට මම යනවද? දරුවෝ තමන්ගේ ওই ප්‍රශ්නේ අහන්න ඕනේ. මම දැන් මේ වගේ දේවල් අපි අහනවා දකිනවා. අපි උතෙන්ට යනවාද? එහෙම නැත්නම් මේ ජීවිතය රැකගැනීමේ බලාගැනීමේ පරම අයිතිය සහ යුතුයකම තියෙන්නේ මට නෙවෙයිද? මගේ අම්මා තාත්තටද? මගේ අම්මා තාත්තටද මම මගේ මුළු ජීවිතේම බාර දෙන්නේ? එහෙම නැත්නම් මගේ පාට්නර්ටද? එහෙම නැත්නම් මගේ ගුරුවරුන්ටද? එහෙම නැත්නම් මගේ මං වැඩ කරන ස්ථානයේ බොස්ටද? දැන් මේ හැමදාම අපි කරන්නේ දැන් මං කිව්වේ
මම වුණත් ජීවිතේ බාර දීලා තිබ්බ වෙනත් පිරිමියෙකුට මොකද කුඩා කාලේ ඇහිච්ච දේවල් එක. හැබැයි මම මොකද වුනේ? මම මානසික රෝගියෙක් තත්ත්වයට පත් වුණත් මම දැකලා එතනින් ගොඩ වෙච්ච කෙනෙක්. එතකොට මෙන්න මේක දකින්න ඕනේ නැද්ද අපි? ඒ නිසා මම මේ දුවල පුතාලගෙන් ඉල්ලන්නේ ඕගොල්ලෝ දකින්න මේක. දෙමව්පියෝ ගොඩාක් මහන්සි වෙනවා ඒගොල්ලන්ගේ ඒක හරිද වැරදිද කියනට වඩා ඒගොල්ලන් තමන්ට කරගන්න බැරි දේවල් දරුවන්ට දෙන්න උත්සාහ කරනවා. දරුවෝ ඊට වඩා උසස් තැනක් මේක කියලා හිතලා ඒගොල්ලව ගෙනියන්න හදනවා. ඒක අම්මා තාත්තා හැටියට කරන එක්ක අහිංසක ප්‍රාර්ථනාවක් හැටියට මම දකින්නේ. සමා වෙන්න අනෝජක්කේ පොඩි බාධා කිරීමක් මම මේ කරන්නේ. ඔව්. අර මේ 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 නිතරම මේ ෆෝන්ස් වලට සහ මේ කම්පියුටර් ගේම්ස් වලට ඇබ්බැහි වීම ඇබ්බැහි වුණාම මේ සයිබොක්ස්ලා තමයි හැදෙන්නේ. ඒ කියන්නේ මේ සයිබර් අවකාශයේ සැරිසරන එහෙම පුද්ගලයෙක් තමයි නිර්මාණය වෙන්නේ. මගේ මිත්‍රයාටත් ඒකම තමයි වෙලා තියෙන්නේ. ඔව්. ඒතොර තව මිත්‍රයෙක් ඉන්නවා ඒ කියන්නේ ඒ ගෙදර ආරවුල්. ඒ මොකද ළමයි දෙන්නෙක් ඉන්නවා මෙයා ගේම් ගහනවා එළි වෙනකම්. එතකොට මේ ගැනත් පොඩි සඳහනක් කරන්න ඕකේ. ඔව්. දැන් ඇත්තටම මේ දැන් චන්නත් මාත් මේ කතා කරේ මේක මේ මොබයිල් ෆෝන් එක හෝ අපේ තියෙන මේ කොම්පියුටර් එක හෝ ටැබ් එක හෝ මොක හරි දැන් තියෙනවනේ අපිට. ඒකත් එක්කනේ දැන් අපි ගනුදෙනු කරන්නේ. ඇත්තටම හුඟක් ඈතට අපි ගිහිල්ලා බැලුවොත් එහෙම දැන් මුලින්ම රේඩියෝ එකක් ආවා. දැන් රේඩියෝ එක වැවට කුඹුරට ඒ තැන්වලට උසගෙන යන්නත් මිනිස්සු පුරුදු වුණානේ. තියලෝක පැත්තක දාලා සින්දු දාගෙන මේගොල්ලන් වැඩ කරනවා. ඊට පස්සේ ටෙලිවිෂන් ආවම දැන් ගෙවල් වලට අනුන්ගේ ගෙවල් වලට යන්න සමහරට හුළුවතු පත්තු කරගෙන ඇවිල්ලා ඒගොල්ලන්ගේ ගමේ කරන්ට් නැහැ ඇවිල්ලා මේ ටෙලිවිෂන් එකක් තියෙන මේ ගෙදරකට ඇවිල්ලා ටෙලිවිෂන් එක බලාගෙන රෑ වෙනකන් ඉඳලා යන්න පුරුදු වුණා. දැන් බලන්න දැන් ඒ එහෙම පරිණාමය වෙලා 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 ඇවිල්ලා දැන් අපි මෙතෙන්ට ඇවිල්ලා තිනවා. දැන් එහෙම සිද්ධ වෙනවා හැම එකම. දැන් අපේ ක්ෂේත්‍ර බැලුවත් දැන් අපි අහලා තනවා ටීටර් යුගයක් තිබ්බා. ඊට පස්සේ සිනමාව තිබ්බා. ඊට පස්සේ ඒක ටෙලිවිෂන් වලට ගියා. දැන් මේ YouTube පැත්තට ගිහින් දැන් අපිත් දැන් අරව පහු කරගෙන ඇවිල්ලා අපි YouTube වලට දැන් හුරු වෙලා ඉන්නවා. දැන් අපි ඒව නිෂ්පාදනය කරමින් ඉන්නවා. දැන් ඒ වගේ යන්න ඕනේ නැත්තම් පැවැත්මකුත් නැහැනේ එක තැන පල්වෙවි ඉන්නේ. දැන් මෙතන තියෙන ගැටලුව ඒ පරිණාමය වෙන එකත් එක්ක අපි අපි ඒකත් එක්ක එකතු වෙලා යනවද එහෙම නැත්නම් ඒකේ වහලෙක් වෙනවද කියන එක. දැන් මෙන්න මේ දැන් වෙලා තියෙන වින්නහිය වහලෙක් වීම මිනිස්සෙක් කියන එක අතහැරලා දැන් ඔයා කිව්වාගේ මට අලුත් වචනයක් මේ සයිබොක්ස් කියන එක මේ නාලිකා වැඩ කිරීම තුළදී මම බොහෝ දේවල් ඔබලාගෙන් ඉගෙන ගන්නවා. ඉතින් මටත් හරි හොඳයි. ඉතින් ඒ එතෙන්ට ගිහලා දැන් හාෆ් මැෂින් හාෆ් හියුමන් වෙලා ඉඳලා ඊට පස්සේ කෙලින්ම ෆුල් මැෂින් වෙනවද? හැංගීම් දැනීම් නැති අනිත් අයගේ තව විවාහ කඩාකප්පල් වෙන්නේ ඕනෝවා නිසා. දැන් මේ විශේෂයෙන් මේ යුගය තුළ මේ කොරෝනා ව්‍යසනය නිසා ගෙවැල්ල ඇතුලේ හිර වෙලා ඉන්න ඔක්කොමල්ලා දැන් කෑම කණ්ඩ ගියාම අම්මත් ෆෝන් එකේ තාත්තත් ෆෝන් එකේ දරුවත් ෆෝන් එකේ මේ 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 හැන්දෙන් මෙහෙම ටිකක් කරනවා මෙහෙම මෙහෙම ඉන්නවා. ඉතින් අර ඒ කනෙක්ෂන් සම්පූර්ණයෙන්ම ගිලිහිලා තියෙනවා. ඉතින් මෙන්න මේවා ගැන කල්පනාවෙන් ඉන්න කොයි වෙලාවෙද මං මීට පෙරත් කියලා තියෙනවා ප්‍රයොරිටි එක මොකද්ද? මේ අවස්ථාවේ ප්‍රයොරිටි එක මොකද්ද? අපි කළ යුත්තේ මොකද්ද? ඒ සඳහා කාලය වෙන් කරගන්න. ඉතින් WhatsApp යන්න ඕන නම් YouTube යන්න ඕන නම් ඒ වලට වෙලාවක් තියාගන්න. මං අද දවසේ මෙන්න මේ වෙලාවේ මේ දේවල් බලනවා. පොඩ්ඩක් උයනවා, දුවල ඇවිල්ලා මේක ඇනලා බලනවා, මොකද්ද වෙන්නේ කියලා බලනවා, ආයේ ගිහිල්ලා ගේ පොඩ්ඩක් අතු ගාලා නවතිනවා, ආයේ බලනවා. දැන් මේ වගේ මේ ඇබ්බැහිය ඇත්තටම විශාල මානසික සමාජීය අර්බුදයක් දක්වා ශාරීරික අර්බුදයක් දක්වා විහිදිලා ගිහින් තියෙනවා. ඒකේ ගොදුරක් බවට තමන්පත් වෙනවද? මේක දැකලා අපි එකෙන් ගැලවෙලා ඒක අපේ වහලෙක් බවට පත් කරගන්නවද? මෙන්න මේ තීන්දුව තියෙන්නේ හිතන්න පුළුවන් චොයිස් එකක් තියෙන මිනිසෙයින් වෙන අපට. ඒ චොයිස් එක අපි හරියට ගන්නවද? ඒ චොයිස් එක ගමු. ඒ චොයිස් එක ගන්න දරුවන්ටත් දෙමව්පියන්ටත් පවුලේ සෑම දෙනාටත් වැඩ කරන තැන්වල අයටත් මේ සියලුම දෙනාටම ඒ චොයිස් එක ගන්න සිහිය උපදීවා කියලා මම ගොඩාක් ආදරෙන් ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ වැඩසටහන මෙතින් නවත්වනවා. ඔබ හැම දෙනාට සැනසීම ශාන්තියම ලැබේවා.
අලංකාරය අත්විඳින්න.